අනාදිමත් කාලයක් මුළුල්ලේ මානව සංහතිය අද මේ පැමිණ තිබෙන දියුණුවේ ගමන් මාර්ගයේ දිහාවට ආපසු හැරිලා බැලුවොත් තමන්ගේ ජීවිතයේ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණු සෑම අවස්ථාවකදීම ඒ දුෂ්කරතාවයෙන් මිදෙන්නට ඔවුන්ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි හැම මොහොතකම නව නිපැයුමක් බවට පරිවර්තනය වෙලා තිබෙන්නේ. මෙන්න මේ කියන කාරණා සාධක කරගෙනයි වර්තමානයේ දක්වාම අපිට සාර්ථකව මානව සංහතියේ ප්‍රවර්ධනය ප්‍රගමනය විකාශනය සනිටුහන් කරන්නට අවස්ථාව ලැබෙන්නේ. එහෙමනම් හැම දුෂ්කර අවස්ථාවකදීම කරන අලුත් දෙයක් නිසා උපක්‍රමයක් හෝ යම් निर्माण निशा समस्त आरक्षा कर मानव प्रजावट हेकिन अद उदावलाति बेन्नेत එහෙම වටපිටාවක් එහෙම පරිසරයක් ඒ පරිසරයට નિවැරදිව මුහුණ දෙමින් සමස්ත ජනතාව ආරක්ෂා කරන්නට ශක්තිය තිබෙන ධෛර්යය තිබෙන සැබෑ දක්ෂයින් මිනිසුන් සොයාගෙන යන ගමන් මගේ අපි ඔබ වෙනුවෙන් තරණ දැවෙන්තු ජාතික වේදිකාවයි මේ එක මගේ රට අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන ගරු අමාත්‍ය ආචාර්ය බන්දුරු ගුණවර්ධන මහතාගේ පූර්ණ ආශිර්වාදයත් එක්ක ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසම සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ එකට එක්ව ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන එක මගේ රට වැඩසටහන් මාලාවේ තවත් විශේෂ වැඩසටහනක් හැටියට අද දවසේ අපි අපේ වැඩසටහන ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ කියලා අපි මතක් කරා. ඒ වගේම මේ හැම නව නිපැයුම් කරුවෙකුගේම දක්ෂතාවය සහ මේ හැම නව නිපැයුමක් තුළම තිබෙන වටිනාකම નિවැරදිව තක්සේරු කරන්නට નિවැරදිව වටිනාකමට નિયમિત ස්ථානයේ හදලා දෙන එක අපේ මේ ජාතික වේදිකාවේ වගකීමක් බවට පත් වෙනවා. මේ නිපැයුම් වලට දේශීයව තියෙන වෙළඳපොළ කොයි වගේද? විදේශීයව තියෙන වෙළඳපොළ කොයි වගේද? ඒ වෙනුවෙන් નિවැරදි තක්සේරුවක් සහිතව මේකට හොඳ ආයෝජනයක් කරන්න පුළුවන්ද? මේ ආයෝජනයක් සඳහා සුදුසුකම් ලබා තවත් යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් මේ දේවල් සම්පූර්ණ කළ යුතුද මෙන්න මේ කාරණා සියල්ල එක ඒ සඳහා වන හොඳ ආශිර්වාදේ ලබා දිය හැකි පෞරුෂයන් කීප පොලකට අදත් අපි අපේ වැඩසටහනට ආරාධනා කරා එසේනම් අපි දෙක අද වැඩසටහන සම්බන්ධ වෙනවා මැලිබන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර උපදේශක සහ ලිට්‍රෝ සමාගම් මෙන්ම පීපල්ස් ලීසින් සමාගමෙහි සමාගම් අධ්‍යක්ෂ අශෝක බණ්ඩාර මහත්මයා ඒ වගේම ලාබ් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති බෑගපිටිය මහත්මයා ඒ වගේම අද වැඩසටහනට සහභාගී වෙනවා ශ්‍රී ලංකා දැනුම් තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ එතිගම එල්.ඔ.එල්.සී.හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී පරිශන මංජු ගුණවර්ධන මහත්මයා ස්නේහකී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වගේම තුරු සංවිධානයේ සමනිර්මාතෘ හේමින්ද ජාවිර මහත්මයා වගේම ද කිංගඩම් ඔෆ් රයිගම් හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය රවි ලියනගේ මහත්මයා මේ කණ්ඩායමයි අද දවසේදී අපේ නව නිපැයුම් කරුවන්ගේ නිර්මාණවලට નિયમિત තක්සේරුව ලබා දීලා එයාගේ නව නිෂ්පාදනයේ නිමයම කොයිතරම් දුරට යා හැකි නිමයමක්ද කියන තක්සේරුව අපේ වැඩසටහනට ඔවුන්ට ලබා දෙන්නේ හොඳයි එසේනම් අපි එක මගේ රට වැඩසටහනින් අද ඔබට ප්‍රථමයෙන්ම හඳුන්වා දෙන නව නිපැයුම්කරු සහ ඔහුගේ නිපැයුම කුමක්දයි බලමු. අයිබුවන් මම තුෂාර කළුම් වාදසිංහ ඉන්වෙන්ට කෙනෙක් දැනට ගොඩක් ජනප්‍රිය පේටන් තියෙන 1999 විතර ඉඳන් ඉන්වෙන්ෂන් කරන කෙනෙක් මම මාතර වැලිගම ප්‍රදේශයේ ඉන්නේ කොවිඩ් මේ ප්‍රශ්නෙත් එක්ක වසංගත තත්ත්වෙත් එක්ක මම හිතුවා ගොඩක් අපි අහලා නැති වචන අපිට අහන්න ලැබුණා මේ විස විජාරණය කියලා. එතකොට අපි වෙන දෙයකට පාවිච්චි කරපු උපකරණයක් අපි පාවිච්චි කරන්න ගත්ත විස විජාරණය කරන්න. ඉතින් ඒකෙදි මම දැක්ක දෙයක් තමයි මිනිස්සු ගොඩක් පිටේ එල්ලගෙන අර සැනිටයිස් කරන මැෂින් එකක් දාගෙන ඒක යන්න ඕනි. ඒකම තියෙන තව ගැටලුවක් තමයි දැන් ඉස්කෝල පටන් ගන්නවා එක්කම කර්මාන්ත ශාලා කාර්යාල ඒ දේවල් පටන් ගත්තම කොහොමද එක කියන්නේ ගොඩක් දිනක් වෙන තැනක කොහොමද ගොඩක් දිනක් එක වෙලාවකේ සැනිටයිස් කරන්න කියන එක අපි දන්නා විස විජාරණ කුටි ඒක අලුත් අත්දැකීමක් වුණා ඒකෙදි ඒක හරහා එන කට්ටිය සාමාන්‍යයෙන් වෛද්‍යවරු කියන්නේ ඒක ඒ තුලින් ඇවිල්ලා කාර්යාලයට ආවට ඒගලංගේ ඇතුළේ තිබ්බොත් වෛරස් එක ඒ ඇතුළේ ඒ දේවල් වලට යන්න පුළුවන්. අතනින් ක්ලීන් වෙලාවට වැඩක් නැහැ. ඇතුළේදී ඒ දේවල් කට්ටිය අතරට යන්න පුළුවන් කියලා. එතකොට ඒකම විස බීජාරණ කුටියක් හදන්න වියදම ගත්තොත් සාමාන්‍යයෙන් 75000 ඉඳන් 150000 විතර වෙනකන් මිලක් යනවා. හැබැයි මේ උපකරණය මම නිර්මාණය කරේ අපි දන්නවා විස බීජ ඒ කියන්නේ ඔෆිස් එකක් ගත්තත් මොන ආයතනයක් ගත්තත් ළමයි 4000ක් විතර ඉන්න පාසලක
විසබීජහරණ කුටි හරහා එනවට වඩා වෛද්‍යවරු කියලා තින්නේ පාසල් පන්ති කාමර අවම වශයෙන් දවසට දෙසරයක්වත් විසබීජහරණය කරන්න මොකද අපි ටච් කරන තැන තමයි ඒගලන්ට මේක බෝ වෙන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ එතකොට ඒකත් එක හේතුවක් ඒකත් එක්ක මේ ගත්ත මේක ඉලෙක්ට්‍රික් පාවිච්චි කරනවා අපි අපි දන්නවා දැන් වෙළඳ පොලේ තියෙන ඒවා ඒක වැඩ කරන්න ගන්න එක්කෝ අතින් ප්‍රෙස් කරන්න ඕනේ නැත්නම් ස්ටාර්ට් කරලා එන්ජින් එකක් ඒක දාලා ඒකෙන් තමයි සැනිටයිස් කරන්න තියෙන්නේ කියන්නේ විශාල විදිහට කරනවා නම් මේකේ තියෙන විශේෂත්වය තමයි මේකෙන් පුළුවන් මීටර් 3ත් මීටර් 5ත් අතර ප්‍රමාණයක් එක එක වෙලාවෙදිම විසබීජහරණය කරන්න ඒ වගේම මේ කොවිඩ් දෙක ඉවරුණාට පස්සේ මේක තව දේවල් ගොඩක් ඒවට පාවිච්චි කරන්න පුළුවන් එකක් කෘෂිකාර්මික පැත්ත අනිත් එක අපි දන්නවා දැන් ඔෆිස් එකක් ගත්තොත් ඉස්සරහා තියෙන වීදුරු මතු පිටවල් ඒවා මේ ගොඩක් කට්ටිය අර ලැඩර්ස් තියලා උඩ නැගලා තමයි ග්ලාස් ක්ලීනින් වලට ගන්න. ඒතර මේකෙදි පුළුවන් මීටර 5ක් 6ක් විතර ඒ තරම් දුරක් කියන අඩි 15ක් 18ක් විතර ස්ප්‍රේ කරලා ග්ලාස් ක්ලීන් ක්ලියර් එක ඒක උස වයිප එකකින් වයිප් කරලා දාන්න කාර්යාල පිරිසිදු කරන්න ඊළඟට අපිට මොන හරි දෙයක් කියන්නේ ටයිල් ෆ්ලෝ එකක් වේලන්න වගේ මොන හරි මේ වුණොත් ඒ වගේ දේවල් වලටත් කෘෂිකර්මික පැත්තෙන් gedarinna සමාජිකයෙකුටම දියර පොහොර ඒ වගේ දේවල් සඳහා පාවිච්චි කරන්න ගන්න පුළුවන් ඔව් බර කොහමද ඔකේ වේට් එක මේක කිලෝ 5ට අඩු ප්‍රමාණයක් තියෙනවා ඔතක කියන මැෂින් එක විතරද නැත්නම් මැෂින් එකයි ලීටර් එක දාලත් ලීටර් කියන්න ගන්න පුළුවන් ලීටර් දෙකක් දාන්න තියෙන දැන් ඊට වඩා වැඩි කරන්න පුළුවන් වැඩි කරලා නැහැ මොකද මේක බර අඩු කරගන්න ඕනේ නිසා මේකට දැන් ඉලෙක්ට්‍රික් කනෙක්ෂන් එකකින් වැඩ කරන්නේ අනේ ඒක සාමාන්‍ය ඉතින් කෘෂිකර්ම බිම් වල අපිට මේ පවර් එහෙම ඔව් ගන්න බෑස ඒක නිසාම තමයි ඒක එහෙම වෙන්නේ නැතුව ඇත්තේ හැබැයි මම කියන්නේ මේ ගෙවතුව ගාව කියලා ගෙදර මල් වවනකොට දැන් විසබීජ හරණය ගැන කියනවනම් ඔව් පොඩ්ඩක් බලන්න ඕනේ ඒක ඇත්තටම පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න ඔව් ඔය කියන විදිහට විසබීජ හරණය වෙනවද කියලා ඔය මැෂින් එකෙන් කරපුවා ඒකට අර පොඩි සොෆ්ට් ටෙස්ට් එකක් කරලා ඔව් කරා කරන්න මම ඒක චෙක් කරා ග්ලාස් මේකක දාලා මීටර 5ක් විතර දුර ඉඳලා නෑ එහෙම නෙමෙයි නෑ එහෙම නෙමෙයි කියන්නේ දැන් අපි විසබීජ කරනකොට අපි මේ පාවිච්චි කරන ලික්විඩ් එකත් එක්ක මොකද විසබීජයක් මැරෙන්න මේ විසබීජ හරණ කිමිකල් එකත් එක්ක තියෙන ඕන රියැක්ෂන් එකක් තියෙනවා ගැටිලා තියෙන ඕනේ ටයිම් එකක් තියෙනවා එතකොට එයාට කොච්චර වපසරියක ගැටෙන්න ඕනද කියලා දේවල් ටිකක් තියෙනවා ඒ ටික දැන් අපි හැමෝටම කියන ඒ කතාවම තමයි මේකෙත් හරි පහසු දෙයක් ITI ආයතනයට වගේ ගිහිල්ලා වෙන්න ඕන දේ කිව්වම ඒගොල්ලෝ ඒ අදාළ බැක්ටීරියා වර්ගය කොහේ හරි තැනක ස්ප්‍රේ කරලා ඉස්සෙල්ලා ඊට පස්සේ ඔයාගේ මේකෙන් ස්ප්‍රේ කරලා ඒවා කොච්චර වෙලාවකින් මැරෙනවද නැද්ද ඒ ඔක්කොම රිපෝට් එකක් දෙයි මේක මාකට් කරන්න ඔයා නිෂ්පාදනය කරලා වෙළඳ භාණ්ඩයක් හැටියට මේ වෙළඳ පොලට ඉදිරිපත් කරන්නනේ එතකොට කවුරු හරි ඒකට ආයෝජනය කරන්න කෙනා කැමති වෙනවනේ මේ නිකන් ડોක්ටර් කෙනෙක් කිව්වා කියලා හරියන්නේ නැහැ ඒ වගේ ඒකට අවශ්‍ය සර්ටිෆිකේෂන් අරගෙන එතකොට තිබ්බහම මෙන්න මෙච්චර වෙලාවක් මේක කළාම මෙන්න මෙච්චර ඇල්කොහොල් ප්‍රමාණයක් පැයකට යනවා අපිට එක කාමරයක් එක සම්පූර්ණ විසබීජහරණය කරන්න මෙන්න මෙච්චර වියදමක් යනවා ඇල්කොහොල් පාවිච්චි කරනවා නම් මෙන්න මෙච්චර වෙලාවක් කරන්න ඕන කිව්වහම ඒ ගන්න කස්ටමර්ට දෙන අර ස්පෙસિෆිකේෂන් සීට් එකේ ටික තියෙනවනේ मम रंगन पेरेरा सेनोट आयतने रिसर्च एंड डेवलपमेंट सेक्शन के कॉन्सेप्ट डेवलपर के वेडकरानी इतकोट मे कोविड व्यसन अपे आयतने पड़ी कटलवा वैद्यवरुट रोगी लंगट गील परीक्षा कर बेह මේකට අපිට විසඳුමක් මොකක් හරි හොයලා දෙන්න කියලා. එතකොට එතෙන්දි අපි උත්සාහ කරනවා දැන් රෝගීන් පරීක්ෂා කිරීම, සෑම්පල් ගැනීම, AAA කියන සියලුම කාරණා සහ කමියුනිකේෂන් ප්‍රශ්නයක්. ඔය කියන සියලුම කාරණා ටික අපි සැලකිල්ලට අරගෙන අපි ඩිසයින් කරනවා patient inspection chamber එකක් with remote monitoring. ඒ කියන්නේ වෛද්‍යවරයෙකුට පුළුවන් අපි මේක ඇත්තටම කන්සෙප්ට් එකක් විදිහට. ඒ කියන්නේ එක රෝහලක ඉඳලා අනිත් රෝහලට යනකොට මේකේ ක්‍රමවේදය සහ අවශ්‍යතාවය එකින් එකට වෙනස් වෙනවා. නමුත් අපිට මුල්ම අපේ ඉන්ස්ටොලේෂන් එක අපි කරේ නාගොඩ රෝහලේ. එතකොට ඒ චේම්බර් එකේ අඩි 6, 7 සහ අඩි 6 අමාර වගේ උස තියෙන චේම්බර් එකක්. මේකේ අපි හයි කරනවා වෛද්‍යවරයෙකුට මේ තියෙන අපි එතන ඉන්ස්ටෝල් කරපු සෙටප් එක. එතකොට මේකෙන් වෛද්‍යවරයෙකුට පුළුවන් තමුන්ගේ ග්ලව්ස් එක ඇතුලේ තියෙන මේ ග්ලව්ස් එක පාවිච්චි කරලා රෝගියාගේ නියඳි
මොනවා හරි ගන්න තියෙනවා නම් ඒ දේවල් ටික පරීක්ෂණ කටයුතු වලට එක් කරන්න පුළුවන්. ඒ වගේම අපි කිමු වෙන ඒ කියන්නේ වෛද්‍යවරයෙක් නොවන කෙනෙක් මේ සෑම්පල්ස් ගන්නවා නම් ඒ අවස්ථාවේදී සෙන්ට්‍රල් කන්ට්‍රෝලින් යුනිට් එකක් හරහා ඒ කියන්නේ මධ්‍යම පාලනය කරන ස්ථානයක් හරහා වෛද්‍යවරයෙකුට පුළුවන් සම්පූර්ණ නිරීක්ෂණය කරන්න මේ මොහොතේදී මොකද්ද සිද්ධ වෙන්නේ කියලා සහ ඒ ප්‍රධාන පාලක ස්ථානයට කමියුනිකේෂන් තියනවා මේ වැඩේ සිද්ධ වෙන තැනට ඒ කියන්නේ වෛද්‍යවරයාට පුළුවන් රෝගියාව බලන්න ඒ වගේම රෝගියාත් එක්ක කතා බහ කරන්න ඒ වගේම අතන මෙඩිකල් ස්ටාෆ් ඉන්න කෙනත් එක්කත් ටූ වේ කමියුනිකේෂන් සිස්ටම් එකක් අපි ඩෙවලොප් කරලා තියෙනවා රෝගියා ඇතුළු වුණාට පස්සේ වෛද්‍යවරයාට තමන්ගේ අවශ්‍ය කරන නියදී ලබා ගැනීම හෝ රෝගියාගේ ශරීර උෂ්ණත්වය වේවා يعني মালටි මොනිටරින් සිස්ටම් එකක් හයි කරලා තියෙනවා මේක ඇතුලේ ඒ වගේම මේ මොනිටරින් සිස්ටම් එකේ ස්ක්‍රීන් ඩුප්ලිකේෂන් එකක් අපි අරගෙන දෙනවා ප්‍රධාන පාලක මැදිරියට එතකොට එතන ඉඳලා වෛද්‍යවරයෙකුට අවශ්‍ය නැහැ මම කියන්නේ මේ 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 සාම්පල ගන්නේ වෛද්‍යවරයෙක් නෙමෙයි නං වෛද්‍යවරයෙකුට පුළුවන් ඒ කියන කාරණා තමුන් ඉන්න තැන ඉඳලා ඒ කියන්නේ මේ වගේ චේම්බර්ස් 10ක් තියෙනවා නම් OPD එක ඒ සියලු කාරණා ටික වෛද්‍යවරයෙක්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් නාගොඩ රෝහලේ අපි දැකපු කාරණය තමයි වෛද්‍යවරයා කාමරයක ඉන්නවා ටෙලිෆෝන් එකෙන් තමයි රෝගියාට අවශ්‍ය කරන බෙහෙත් ටික ලබා දෙන්න ඕනේ මේකෙන් අපිට තියෙන තාක්ෂණය අනුව يعني අපිට අලුතෙන් තාක්ෂණය නිර්වචනය කරලා නැහැ මේකේ නමුත් තියෙන තාක්ෂණය අනුව අපිට සොයා ගන්න පුළුවන් දේවල් අනුව අපි OPD patients ලටත් අපිට දැන් ඇත්තම නාගොඩ හොස්පිටල් එකේනොත් අපිට request කරලා තියෙනවා මේක හැදුවේ ඇත්තම COVID suspect patient ලට මේ මොකද්ද කරන්න පුළුවන් කියන කාරණේ මේ මොහොත වෙද්දී අපිට pending orders තියෙනවා 8කට ආසන්න ප්‍රමාණයක් දැන් 8ක් නෙමෙයිනේ ඊට වඩා demand එක ඇතිනේ තියෙනවා ඇත්තටම demand එකක් තියෙනවා කියලා හිතනවා දැන් නාගොඩ රෝහල ගත්තොත් දවසකට OPD එකට ලෙඩ 1500ක් විතර යනවා. ඔව් මම දැන් මේ සැපර මමත් කියන හදන එක තමයි දැන් මෙතන දැන් COVID patients වලට පරිබාහිරව දැන් COVID එක කියමුකෝ මාස 3කින් 6කින් ඉවර වුණා කියලා ඒත් තව අවුරුද්ද දෙකක් OPD එකේ doctors ලා බය වෙන්නේ patients ලා බලන්න. එතකොට ඒ දැන් ලොකු volume එකක් එතන එන්න ඕන. ලොකු volume එකක් මේ මොහොතේ තියෙනවා සර්. කුටිය දිහා බැලුවහම මට තේරෙන්නේ ඒ වැඩේ හොඳයි. ඒක වැඩේ හරි ආකර්ෂණීයයි. මොකද විශේෂයෙන්ම හරි ආරක්ෂිතයි. මොකද කොහොමත් වෛද්‍යවරයා හෝ කවුරුත් අර patient![││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 
ක්ලෝස් කරගන්න ඕනේ පරපර ගන්න. ඒ ටික අවේ හොඳ සොලූෂන් නෝ. ඒ සොලූෂන් එකේදී තමයි සර් ඇත්තටම ගැටලුවනේ දැන් ලක්ෂ 4 මාරක් වගේ එකක් අපි එතෙන්ට ඉන්වෙස්ට් කළා. ඔව්. ඊට පස්සේ අපි ඒක චේම්බර් එකක් ඉවර වෙලා ඊළඟ එකට හරි බම් මෙහෙම වැඩක් කරන්න. ආයතන කීපයක් තියෙන ඔළුවේ. හරි. මං ඒ ආයතන කීපෙන් එකක් ඉතාලම කැමති ওই වගේ දේවල් කරන්න. අපි දන්න කටුපැද්ද විශ්වවිද්‍යාලයේ මම ඉගෙනගෙන එළියට ඇවිල්ලා විශාල ආයතනයක් කරන කෙනෙක්. ඕවා තමයි කරන්නේ. දැන් මට අද උදේ පොඩ්ඩක් ලියලා වෙතුණ මේ වගේ දෙයකට මොන හරි කරමුද කියලා. ඊස්ට් ලින්ක් කියලා ආයතනයක් තියෙනවා. ඊස්ට් ලින්ක් ඉංජිනේරින්. අජිත් ඉදිකඩුල්ල කියලා මහත්තෙක්. එයාට මම කතා කරලා කියන්නම් ඔයාගේ කන්ටැක්ට් එක මේ අපේ මහාචාර්ය හල්වතුරත් එයාව දන්නවා. හරි. කළා ඒගොල්ලන් හරීම පිළිවෙලකට ඔය වගේ දේවල් හදනවා. ඔයා යත් එක්ක එකතු වුණොත් මුදල් මේ වෙලාවේ මුදල් මිලියන් 2ක් කගෙන්වත් ඉල්ලගෙන ඔය වැඩේ කරනවට වැඩිය ඔය වැඩේට හසල දැනුමක් තියෙන කෙනෙක් එක්ක මේක ජොයින්ට්ලි කරලා ඔයා ඔයාගේ ඕඩර්ස් ටිකයි ඔයාගේ ඉන්පුට් එකයි ගෙනියනවා ඒගොල්ලෝ වාට ෆැබ්‍රිකේට් කරනවා ඒගොල්ලන්ට අති විශාල ප්‍රමාණයක ෆැබ්‍රිකේෂන් කරන්න ෆැක්ටරිස් තියෙනවා කළා ගියොත් මේ වැඩේ ගමන ඉක්මන් නැත්නම් ඉතින් එහෙම කෙනෙක් එක්ක අපි එකතු කරන්න බලන්න මම ගිහන් හිටිය රචි මේක ඔටෝමැටික් සෙන්ටර්ස් මැෂින් එකක් ඒ වගේම මේකේ 5 ලීටර් කැපැසිටි එකක් තියෙනවා ඒ වගේම මේකේ එක පාරක් ෆිල් කරාට පස්සේ ඒ කියන්නේ 10 10 මිලිලීටර් එක සේදුමකදී 10 මිලිලීටර් යූස් කරනවා නම් ඒ 500 දෙනෙක් 500ක් පිරිසකට මේක පාර දැල් පිරිසිදු කරගෙන යන්න හැකියාව තියෙනවා ඒ වගේම මේ යූස් කරන සැනිටයිසර් ලික්විඩ්ස් ඕනම ලික්විඩ් එකකට මේක මේ යූස් කරන්න පුළුවන් ඒ වගේම මේකේ ප්‍රොඩක්ට් වේරියේෂන්ස් ඇඩ් කරලා තියෙනවා ඒ වගේම මේ සැනිටයිසර් ලික්විඩ් අපේ දෑත් ඇතුළට එන්නවන ටයිම් එක කොච්චර ටයිම් එකක් එන්නවනේද ඒ වගේම මේකේ තියෙන ටැංක් එකේ ලිමිට් එක ටැංක් එකේ කොච්චර ප්‍රමාණයක් ලිමිට් මේ ෆිල් වෙලා තියෙනවද කියන එක පැද්ද ඉන්ඩිකේට් කරනවා ඒ වගේම මේකේ ප්‍රෙස් ඒරියා එක කියන්නේ අපි දෑතර ප්‍රෙස් කරනවනේ ඒ වේ එක පොයින්ට් කරලාද නැත්නම් විහිදෙන්නද කියලා මේ අපනසල් එක ඇඩ්ජස්ට් කරලා අපිට මේ ඇඩ් කරගන්න පුළුවන් ඒ වගේම මේකේ ඇලුමිනියම් නිමාවක් තියෙනවා ඒ වගේම මේකේ වේරියේෂන්ස් තුනකින් ලබා ගැනීම හැකියාව තියෙනවා ඒ වගේම මේකේ වුඩ් ෆිනිෂ් බොඩි එක ඒ වගේම බ්ලැක් ඇන් වයිට් එක බ්ලැක් පොඩිකෙන් ලබා ගැනීම හැකියාවක් තියෙනවා
मेक इंडो औटो देखिए यूज कर यंत्र ईडी हेट मे मैं निष्पादने के पैत्याग करना मेन इटा योग यंत्र की बैक उद्योग स्थान मे स्थापने के लिए पैत्याग योग मेके निष्पादने अमकनी हकी आगे प्लास्टिक मोल्डी मगर मे अलूम फैब्रिकेशन वुड फिनिश पलभोगिक वुड फिनिश बॉडी ना ब्लैक एंड वाइट मेरे बॉडी वेरिएशन तुन गंड फस्ट फिनाशे तरह प्लास्टिक मोल्डी कुलवा तरह फस्ट का पल दुलवा रिसर्च इंटरनेशनल रिसर्च सोशल मीडिया गूगल एडसेंस रिसर्च अफ्रीका वगे रटोल बट इलाटो डिस्प्ले कर स्पॉन्सर्ड मैं दावा तिब्बे इतकोट एक रिक्वेस्ट अल्लाबा प्रईस इवागे गंड पुलवा क्रम मेला एक्सपोर्ट क्रीम हेकी आगे इवागे महापरिमा निष्पादन क्रीम हेकी आगे इवागे मम्मी दट यूज करेंगे पलवनी अंटेट ऐडी हेटे ये हाल तब रिक्वयरमेंट तीन मट डॉक्टर्स आवश्यकता तीना मुकद मम्मी अंटे ऐडी हेटे दी ये हाल हेम तिबुने ये मे अंत मे अंत इक पारक दुमकराट वस्ते इक दिखा मैं कैमिकल एंडी अब अब इक पारक इमुकल्ला रेडियशन दाती टाइम मेट ये प्रमाण इक पारक इनकी इक दिखा अत यमुकनी दिग्गटमेनो तेरम नास्ती हक अब टाइम मेगा अडजस्ट करना बोलवा मतलब वेरिएशन अडजस्ट करना එතකොට මේ දැන් ඔයා සාමාන්‍යයෙන් මේක විකුණන්න බලාපොරොත්තු වෙන මුදල කීයක් වගේ ආ සර් මේක මම මේ එක යුනිට් එක ගන්න තමයි හැදුවේ ඒක නිර්මාණය කරද්දී තොග වශයෙන් නිර්මාණය කරේ නැහැ ඒ කියන්නේ ෆැබ්‍රිකේට් කරලා මේ හැම මේ කියන්නේ මේකේ මේ මේ සර්කිට් එකට අවශ්‍ය කරන යම් පාංග LDDI IC වගේ දේවල් විතරයි පිටරටින් ආවෙන කරන්නේ මේකේ මේ ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් ඔක්කොම ලංකාවේ ඒ කියන්නේ ටැංක් එකේ හැමදේම කියන පුතාලා කොස්ට් එක प्लास्टिक फंक्शनलिटी फिनिश लोक सौख्य संविधान हेमोम की එතනෝල් වැනි මධ්‍යසාර සහිත සංයෝගයක් අතට ස්ප්‍රේ කරලා රබ් කරන්න කියන එක. ඒ දෙකම මේකෙන් කරගන්න පුළුවන් කියන්නේ අපිට අර කිසිම ප්‍රශ්නයක් නැතුව. ඔව් මේක හරි හරි මේ මේ කියන්නේ මාකටබල් ප්‍රොඩක්ට් එකක්. මේක අපි කියන්නේ සබන් යොදා කාබොලික් කාබලික් සබන් වර්ගයක් යොදා තප්පර 20ක් මේ විදියට මේ විදියට මේ විදියට මේ විදියට මෙහෙම මෙහෙම කරන්න කියනවනේ. ඕක කරන්නේ. ඕක කරන්නේ ඇත්තයි. තප්පර 20කට කලින් වතුර එන හින්දානේ. ඔයා සබන් ටික අතට දාලා टपे के टपर विस्सा वतुर नैनका तीयागत तो टपर विस्स मत हो पे वतुर अनिवार्य टपर विस्सा सब अत गैन ये फंक्षनलिटी नो मे गनी ओके टपून ओया सबंति आवट पास वतुर मतोन आवटे तपर विस्सकट पास ना मम अकबत्ते तपर विस्सा मे उल इन्े पे එතකොට වෛරස් ටික මැරිලා ඉවරයි ඇෂුවර්ඩ් නැත්තම් මේක නිකන් ඔහොම ඔහොම කරයි කියලා මේ අස්සවල ඒ ප්‍රශ්නයක් ඒකනේ මේ ඩ්‍රිල් එකක් පෙන්නන්නේ මෙහෙම කරන්න කියලා ඒ වගේ එකකුත් හදලා ඕකට දැම්මොත් ඔයා කිසිම කෙනෙකුට ප්‍රශ්න කළ නොහැකි නිර්මාණයක් හැදිලා ඔයාට ඕක දැන් ඕඩර් එකක් දුන්නොත් කොච්චර ලනවද හදන්න මට මාසෙකට යුනිට් 50ක් දෙන්න පුළුවන් අයිති වාඩ් පුළුවන් ප්‍රීසෙල්ස් ගන්න ඔයාම ඕක කරන්නේ නැතුව අපි අර ඉස්සර අනිතයලත් කිව්වා වගේ මේ ෆැබ්‍රිකේෂන්ස් කරන වේගෙන් ඔය වැඩ ටික කරගන්න පුළුවන් ආයතනයක් එක්කත් සම්බන්ධ වෙලා
ඒ වැඩ ටික ඒගොල්ලෝ කරොත් ඔක 4500ට වැඩිය ගොඩක් අඩු වෙනවා. ඩිසයින් එකකුත් පොඩ්ඩක් කරලා මිල මිල අඩු ඩිසයින් එකක්. එහෙම කරන්න උත්සාහ කරලා බලමු. අපි ඉස්සරහට සම්බන්ධ වෙලා මොනවද කරන්න කියන එකත් එක්ක. ඉතා ඉතා හොඳ ඉතාම කාලීන වැඩක්. ඔයා පුළුවන් නම් මම ඔයාලට මම මේ වෙලාවේ ඔයාලට අවශ්‍ය පිරිවැය දෙන්නම්. ඔයාලට මට ඉතුරු කෑල්ලත් හදපු යුනිට් එකකුත් හදන්න මම ඒකට මුදල් වියදම් කරන්න. මොකද්ද මට අවශ්‍ය සබන් ටික එනවා මේකෙන්. තප්පර 20ක් වතුරෙන් නැතුව තියලා ටයිමර් එකකින් තප්පර 20කින් වතුර එන්න ඕනේ. හේදෙන්න. අන්න ඒක මට හදලා දෙන්න අපි ඊට පස්සේ නැවත කතා කරමු කොහොමද කියලා. මම ඒකට අවශ්‍ය මුදල් ප්‍රමාණය ඔයා මට ගාණක් කියන්න. ඒ කොච්චර මේක ඩිසයින් එක කියලා මම ඒ මුදල් ටික ඉමීඩියට්ලි දෙන්නම්. ඉලන්දවන්ද සමරසිංහ මම දැනට වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මෙකාට්‍රොනික් තාක්ෂණ විද්‍යා උපාධි පාඨමාලාව හදාරනවා මම මේ කොරෝනා කොවිඩ් මේ ප්‍රශ්නෙත් එක්ක බැලුවා මට මොනවද කරන්න පුළුවන් කියලා මම සරලවම කියන් යන්න කන්ටෙන් එක එතකොට මම දැක්කා ලොකු ප්‍රශ්නයක් තියෙනවා PPE ඇඳුම් නැතුලේ ගොඩක් ප්‍රශ්නයක් තියෙනවා ඒකේ දාඩි එනවා ඩොක්ටර්ස්ලට නම් ඉන්න බෑ ඊට මේක ඝර්ම කලාපී රටක් ඒකින්ද ගොඩක් දාඩි දානවා ඉතින් මම පොඩි දෙයක් හැදුවා ඒක තමයි මේ ඇඳුම මේ තියෙන සාමාන්‍ය PP එකක් නිකන් මම මහපු එකක් ගන්න මම ප්‍රසන්ටේෂන් කරන්න ගිනාවේ මේක ඇතුළේ තමයි මම ඉන්වෙන්ට් කරපු එක තියෙන්නේ මේ තියෙන පොඩි ජැකට් එකක් මේකේ තියෙන මේ දාලා තියෙන මම ඔයාලට දුන්න ජෙල් එකක් තියෙනවා මේ ජෙල් එක ෆ්‍රීස් කරන්න පුළුවන් මේ ෆ්‍රීස් කළා පැය 24ක් ෆ්‍රීස් කරාම පැය 6ක් 8ක් අතර පරතරයක කූල් එක තියාගෙන ඉන්න පුළුවන් එහාට හරි එතකොට මේ වගේ පැක් හයි කරලා තියෙන පිටිපස්සේ 4ක් ඉස්සරහ 2ක් එතකොට එයාට පුළුවන් සේවා මුරයක් කොහොම හරි අල්ලගෙන ඉන්න කියන්නේ අපහසුකකින් තොරව යම් කියන්නේ දාඩිය දාන්නේ නැහැ කියලා එුණාට ඒ රේන්ජ්ලි පොඩි ප්‍රමාණයක් අඩු වෙනවා එයාට පහසුයි ඉතින් මේක දැනට මම ගෘහස්තව කරගෙන යන පොඩි ගාමන්ට් එකක් තියෙනවා මැෂින් දෙක වගේ එකෙන් තමයි මේ මහන්නේ ඊළඟට මම මේ ලෝ කෝස්ට් හදාගන්න පුළුවන් PP එකක් හදලා තියෙනවා ඒකේ මහලා තියෙන්නේ මහලා මම පොලිස්ට ලික්විඩ් එකක් අරගෙන සීල් කරලා තිනවා මහුන් වාටි. ඒ කියන්නේ අපිට දැනට අර මැසි ස්කේල් එකක් ඉල්ලුවොත් ෂණිකව මං කරන්නේ කොහොමද කියලා තමයි මම කල්පනා කරේ. ඊට පස්සේ මට දැන් මේක මහන්නමට ෆන්ඩ් කරා SLIC එකෙන් දැන් මට අවශ්‍යතාවය තියෙන්නේ මේක ඉස්සරහට කරගෙන යන්න. මම දැන් නෝන් දැන් ශීෂේක් මට දැන් ඉස්සරහට කර මේක ඇත්තටම මැස් ප්‍රොඩක්ෂන් එකකට මට තනින් යන්න බෑ. කවුරු හරි ආයෝජනය කරොත් මට මේක එක්ස්පෝර්ට් ක්වොලිටි එකටම ගෙනියන්න පුළුවන්. ලංකාවේ දැන් ඉල්ලුමක් තියනවද මේ? ඔව් දැනට ඉල්ලුමක් තියනවා. ඒ කියන්නේ දැනට ඕඩර් 100ක් 200ක් අතර වගේ. හගෙන්ද ලැබෙන්නේ? අනුරාධපුර හොස්පිටල් එකේ. ඊළඟට ප්‍රයිවට් හොස්පිටල්. ඊළඟට මේ විශේෂත්වය තමයි මේකේ දැන් මේක දැන් මේ PP එකක් ඇතුළ බූල් කරන්නේ හදලා තියෙන්නේ. මේක මෙතනින් නවතින්නේ නැහැ. මේක අපිට ගෙනියන්න පුළුවන් පාරේ වැඩ කරන ට්‍රැෆික් පොලිස් නිලධාරීට. එයා ගොඩක් රස්නේ. එයා දන්නවනේ අවුවේ කොහොමද ඉන්නේ කියලා. එයාට පුළුවන් මේක දෙන්න. එයාගේ කියන්නේ පහසුවෙන් වැඩේ කරගෙන යන්න පුළුවන්. ෆැක්ටරි ස්ටාෆ් කෙනෙකුට සාමාන්‍ය ජීවිතයක්. ඔව් සාමාන්‍ය ජීවිතයක්. මල්ලි ෆැක්ටරි එක වැඩ කරන බොයිලර් එකක් ගාව වැඩ කරන කෙනෙක්ට එයාට ගොඩක් පහසුයි ඒක. පහසුනේ දැන් ඔයාලට ලැබිච්ච ප්‍රතිචාරය කොහොමද මේ සම්බන්ධයෙන්? මම දැන් මට මේක තියෙන මම දැන් මේ ජෙල් එක මම දැකලවත් නැහැ. මම මේක ඉන්ටර්නෙට් එකේ රිෆර් කළා. කොහොම හරි මම සෑම්පල් එකක් ගෙන ගත්තා ලංකාවේ තැන් දෙකක වගේ තියෙන්නේ. කොහොමයි සෑම්පල් ගෙන ආවා? ඒගොල්ලෝගේ රිසර්ච් ඒ කියන්නේ ඒගොල්ලෝගේ ඩේටා ෂීට් වල තියෙන්නේ පැය 12ක් පුළුවන් කියලා. ඒ වුණාට අපි සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරනකොට පැය 6ක් පැය 4ක් අතර තමයි මේක පුළුවන් කියලා අපිට කියන්නේ දැනට පාවිච්චි කරන කට්ටිය කිව්වේ. ඒගොල්ලෝ මොකද පාවිච්චි කරන කට්ටිය මොකද කියන්නේ? පහසුයි. කියන්නේ මට ඒක ලිඛිතව දීලා නැහැ. කූල් එක තියෙනවා. කූල් එක තියෙනවා. දැන් මට පුළුවන් මේක උඩින් ෆෑන් එකයි කරාම මේක ඇතුලේ වෙන්ටිලේට් වෙන්න හදන්නේ කූල් එක. එතකොට නුවර එළිය ෆීලින් එක තින්නේ. ඔරිලිස්. ඔයා මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඔයා ඔයා පොඩි මේ කලබලෙටනේ වැඩේ උනේ. ඔව්. පොඩි කැලලක් අමතක වුණා. ඔව්. දැන් හීට් එක්ස්චේන්ජින් කැල්කියුලේෂන් එකක් කරේ නෑනේ. දැන් ඔයා කරන්නේ මේ පැක් එක අරගෙන මෙහෙම පැක් දෙකයි තියෙන එකනේ. ඔව්. එතකොට මෙයාගේ තර්මල් ඩිස්ට්‍රිබියුෂන් එක හරියට ඩිසිපේට් වෙන්නේ නෑ හැමතැනටම එක විදියට. සමහර තැන් වැඩිපුර කූල් වෙනවා. කූල් වෙනවා සමහර. කියන්නේ ඒක මගහරව ගන්න පොඩි ඩිසයින් එකක් කරගන්න පුළුවන්. ඔව්. ඒකටත් ඔය මේ බොටු විශ්වවිද්‍යාලය වගේ කියලා ඔය ෆ්ලූයිඩ් ඉන්ජිනියරින් කරන්න ඇති කිව්වා නම් මේක කම්පියුටර් සිමියුලේෂන් එකක් කරලා දෙයි මොන තැන් වලටද තියන්න ඕනේ කියලා. තියන්න ඕනේ කියලා. ඒක හරි. ඒත් එක්කම ඔයා මේ හේමින්ද සර්ව හම් වෙන්න ගිහිල්ලා ස්ලින්ටෙක් ආයතනේ. ඔව්. එයා අපි හදලා තියෙනවා මේ තර්මල් ට්‍රාන්ස්ෆර් කරන තීන්ත.
එතකොට එක තැනක මේ තිබ්බොත් මුළු ඇඟටම මේ කූල් එක වැඩිපුර ප්‍රමාණයක් මේ ෆැබ්‍රික් එක ඇතුළෙම යනවා. ඒ හීට් සිංක් එකක් වගේ වැඩ කරනවා. හීට් සිංක් එකක් වගේ වැඩ කරනවා. ආ රයිට්. ඒක ඒක අපේ ලංකාවේ අපේ ලංකාවෙන් හම්බ වෙන ග්‍රැෆයිට් වලින් කරන්නේ. ආහහ. ඉතින් ඒ වගේ දෙයක් දාගත්තොත් ඔයාලට දැන් අපේ වෙන්නේ මෙතන මේ මේ තර්මල් එනර්ජි එක නාස්ති වෙන. අනිත් පැත්තෙන් මාස් හෝල්ඩින්ග්ස් වගේ ආයතනයක් නැත්නම් බ්‍රැන්ඩික්ස් වගේ ආයතනයකට මේක හෙට ඉඳන් මහන්න පටන් ගන්න පුළුවන්. පටන් ගන්න. මොකද අපි වෙන කවුරු කරත් විශාල පිරිවැයක් දරන්න ඕනේ මේ සෙටප් එක හරහා. ඒගොල්ලෝ හෙට ඉඳන්ම මේක කරන්න පුළුවන් විදිය සියලු මාස් හෝල්ඩින්ග්ස් ආයතනයට තියෙනවා මම දැනුවත් මේ 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 වැඩේටම අවශ්‍ය දේ බොන්ඩින්ග් තර්මල් බොන්ඩින්ග්. ඔව් තර්මල් බොන්ඩින්ග් නෑ. මහන් නැතුව මොකද මේ මහන හැම හිලක් අස්සෙම අපිට chance එකක් තියෙනවා. දැන් මටත් මහලා මම කරේ මේ පොලිස්ටර් එකක් දැම්මා මේ ලිකුවිඩ් එක. ඔව්. අරකේ තර්මල් බොන්ඩින්ග් කරන්න පුළුවන්. ඒගොල්ලෝ නයිකි ආයතනයට තර්මල් බොන්ඩින්ග් කරනවානේ. ඒගොල්ලෝ තමයි පටන් ගත්තේ ලෝකෙට ස්පෝර්ට්ස් වෙයා වලට. ඉතින් ඒ ඒක ඒගොල්ලොත් එක පොඩ්ඩක් කතා කරොත් ඉතාලම සතුටු වෙයි. මොකද ඒගොල්ලොත් හැමතිස්සෙම දැන් මේ වෙලාවේ බලන්නේ ලෝකෙට අලුත් දෙයක් ගෙනියන්න. ගෙනියන්න. ඔයා වගේ කෙනෙක් එක වැඩ කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ලංකාවේ තියෙන ඉතාමත් ඉහළ ආයතනයක් විදිහට මාස් හෝල්ඩින්ග්ස් ආයතනය, හයිඩ්‍රාමනී නැත්නම් බ්‍රැන්ඩික්ස් වගේ ආයතන හරි සතුටින් ඉන්නවා. මේ වගේ අලුත් ප්‍රොඩක්ට් එක ලාංකිකෙක් එක්ක එළියට යන්න. ගිහිල්ලා ඔක පෙන්වන්න. අපි ඒක කරන්න උත්සාහ කරමු. ඔව් සර්. මම අනුද්දිකයි රෝෂණී ජයරත්න ජාතික වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ හෙදලින ධාරිනියක් විදිහට සේවය කරනවා. මගේ නව නිපැයුම දීර්ඝකාලීනව මූත්‍රා බෑග් එකක් එක්ක ජීවත් වෙන රෝගීන්ගේ දීර්ඝ අපි දැකලා තියෙනවා එයාට ගමන් බිමන් යනකොට මූත්‍රා බෑග් එකක් එක්ක යනවා ට්‍රැවලින්. එතකොට ඩේ ටු ඩේ යාගේ ලයිෆ් එකේ ප්‍රොබ්ලම්ස් තියෙන එකත් එක්ක එයාගේ සෙල්ෆ් ඉමේජ් එක ප්‍රශ්නයක්. එතකොට මේක මම හැදුවේ අරමුණු දෙකක් මුල් කරගෙන එකක් රෝගියාගේ ක්වොලිටි ඔෆ් ලයිෆ් එක වැඩි කරන්න. අනිත් පැත්තෙන් අපි දන්නවා දීර්ඝකාලීනව මූත්‍රා බටයක් එක්ක ජීවත් වෙන රෝගීන් ගත්තාම ඒගොල්ලන්ගේ මූත්‍රා ආසාදන කැතීටර් රිලේටඩ් ඉන්ෆෙක්ෂන්ස් වැඩි. ලෝකේ ගත්තත් වැඩි 40%ක් දැනට වැඩි. එතකොට ඒක අවම කරන්නේ කොහොමද කියන ප්‍රධාන අරමුණු දෙකකට තමයි මම මේක ඩිසයින් කරේ. ඇත්තටම අපි සාමාන්‍ය රෝගියෙක් ජීවත් වෙන්නේ මේ මූත්‍රා බටයක් එක්ක. මම සාමාන්‍ය විදිහට කියන්නම් මේක ෆෝලිස් කැතීටර් එක. අපි දන්නවා විවිධ ශල්‍යමය හේතු මත, කියන්නේ ශල්‍යමය හෝ වෛද්‍යමය හේතු මත ලෝ පුරා ගත්තත් මිලියනයක් විතර රෝගීන් සංඛ්‍යාව දීර්ඝකාලීනව මේ මූත්‍රා බටයක් එක්ක ජීවත් වෙන්න සිදු වෙලා තියෙනවා. ඇමරිකාව විතරක් ගත්තත් 3%ක 7%ක පර්සන්ටේජ් එකක දීර්ඝකාලීනව මූත්‍රා බටයක් එක්ක ජීවත් වෙනවා. ලංකාව තුල ගත්තාම ඇත්තටම මේ වෙනකොට ස්ටැටිස්ටික්ස් නෑ. හැබැයි මම සාමාන්‍ය බේසික් හොස්පිටල්ස් වල කතා කළ බලපන් ක්ලිනික් විසිට්ස් ප්‍රමාණය අතිවිශාලයි. ඒ වගේම කොමියුනිටි ස්ප්‍රෙඩ් එකක් ගැන අපි දන්නේ නැහැ. එතකොට මගේ රිසර්ච් එකේ එක ඔබ්ජෙක්ටිව් එකක් විදිහට ඒ ස්ටැටිස්ටික් අඳුනා ගන්න එක ඔබ්ජෙක්ටිව් එකක් විදිහට තියෙනවා. එතකොට මේ මෙවැනි මේක ෆෝලිස් කැතීටර් එක මේක රෝගියාගේ මූත්‍රා මාර්ගයට යනවා. එතකොට මේ බෑග් එකකට තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට දීර්ඝ නිතරම මූත්‍රා එකතු වෙනවා. එතකොට මේ පේෂන්ට් ජීවත් වෙන්න වෙන්නේ මේ පිරුණු මූත්‍රා මල්ලක් එක්ක. එතකොට අපි කවුරුත් දන්නවා හැම කෙනෙකුටම මේ ගමන බිමනක් යනකොට මේ මේ මූත්‍රා බෑග් එක අරන් යන්න ඕනේ. එතකොට ඔබට මට මූත්‍රා බෑග් එකක් එක ජීවත් වෙන්න උනොත් ඔබට දැනෙන හැඟීම හිතන්න. ඒ වගේම තමයි ඒ රෝගියෙකුට දැනෙන හැඟීම. ඒ වගේම ඒ පවුලට දැනෙන හැඟීම. ඒක ගත්තාම එතකොට අපිට පුජ්‍යලබද්ද වගේම කමියුනිකේටි කමියුනිටි ප්‍රොබ්ලම් එකක්, සෝෂල් ප්‍රොබ්ලම් එකක් වෙනවා. එතකොට ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමයි මම මේක මගේ ඩිවයිස් එක හඳුන්ලා දෙන්නේ. මේකෙදි අපිට මේ මූත්‍රා බෑග් එක කොටස අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවට විකල්පය තමයි මේක. මේකට මම කියන්නේ device with catheter tube and external PVB bladder කියන එකේ තව විඋත්පන්නයක්. එතකොට මේ මෙහිදී මේක සම්බන්ධ වෙනවා රෝගියාගේ මේ මුත්‍රා මාර්ගයට සම්බන්ධ වෙන ෆෝලිස් කැතීටර්. එතකොට මේක clamp එකක් විදිහට වැඩ කරනවා. මෙහිදී පළමු අදියරේදී බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය මේ bladder clamp කරලා තියන්න පුළුවන් රෝගීන්ට මේක අපි අඳුන්වලා දෙන්නේ. මොකද මේක බ්ලඩර් ක්ලෑම් කරලා තියලා ගොඩක් වෙලා තිබුණා බ්ලඩර් රප්චර් වෙලා ඒක ඩෙත් පොයින්ට් එක. එහෙදි අපි මේක ට්‍රේන් මොකද ඔබගේ මගේ සාමාන්‍ය කෙනෙක් කෝගේ වුණා කාගේ වුණා රෝගී කෙනෙක් වුණත් මූත්‍රා පිරෙන්න යන කාලයක් තියෙනවා සාමාන්‍යයෙන් පැය 3ක් 4. එතකොට අපිට රෝගියා ට්‍රේන් කරන්න පුළුවන් පැය 3කට 2කමාරට එයාගේ normal lifestyle එක ස්ටඩි කළා ඔයා පැය 2කමාරෙන් මේක ඕපන් කරලා එම්ටි කරන්න. එහෙම මෙතඩ් එකක් පුළුවන් අපිට රෝගියාට එක
ට්‍රේන් කරගෙන යනකොට මෙතනින් මේක ක්ලැම්ප් කරපුවාම රෝගියාගේ මූත්‍රාශයම තමයි මූත්‍රා එකතු වෙන්නේ. එතකොට මූත්‍රා දැනුණාම මට පුළුවන් අදාළ තැනකට ගිහිල්ලා වැසිකිළියට ගිහිල්ලා මෙත මේ අවුට් වැල් එකෙන් එම්ටි කරන්න. ඒකම මෙතන තව මම විශේෂතාවයක් දාලා තියෙනවා මෙතන ක්ලීනින් හෝල් එක අපේ ස්මෙල් එකට කැමති නේ. එතකොට මේකෙන් ඒ වගේම ආසාදන අඩු කරන එක ටෙක්නික් එකක් විදිහට මේක ෆ්ලෂ් අවුට් කරන්න පුළුවන්. ඒව තමයි මේකේ තියෙන මේන් ෆීචර්ස්. ඒ වගේම මම මේකට අඳුනලා දෙන හැඟ එකක් මේක මේ ඩිවයිස් එක මීට වඩා කුඩා ප්‍රමාණයක් වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් තමන්ගේ අණ්ඩවැය එකක් විදිහට මේක ඩිවලොප් වුණාම ඒකේ මේක රඳවන්න පුළුවන්. ඒක එතකොට සාමාන්‍ය අපි ඇඳුමක් අඳින විදිහටම යනවා. ඒ කුඩින් අපේ සාමාන්‍ය ඇඳුම අඳිනවා. එතකොට කවුරුත් දන්නේ නැහැ මෙයා මූත්‍රා බෑග් එකක් සමග ජීවත් වෙන්නේ කියලා. ඒක අර self image එක වැඩි කරන්න ගත්ත පළවෙනි ඔබ්ජෙක්ටිව් එක. අපි යම් කිසි ක්‍රමවේදයක් ලෑස්ති කරලා දුන්නොත් විශේෂ වූ material එකකින් අපි මේ එකතු වෙන මූත්‍රා දිසා මෙයා ටික ටික විශාල වෙලා ඒ කියන්නේ බෑග් එකක් එල්ලන් ඉන්න ඕනේ නැහැ. අපි හිතමු අපිට අපිට ඉන්බිල්ට් කරන්න පුළුවන් නම් පොඩි පොඩි කම්පාර්ට්මන්ට්ස් කීපයක් මේ මේ ඇඳුමටම හෝ නැත්නම් අපි අඳින තැනකට එයා එයා හැබැයි එයා ලොකු ඉඩක් ගන්නෙ නැති. මොකද මේ වගේ මැටීරියල්ස් හදපුවා තියෙනවා. චූටි මැටීරියල් එකක් මෙයා ටික 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 විශාල වෙලා ඒ ඒ හැඩයට ඉන්නවා. එතකොට එතන හැදෙන ප්‍රෙෂර් එකත් එක්ක අපිට පොඩි ඉන්ඩිකේෂන් එකක් දෙන්න පුළුවන් මේක දැන් ඒක මගේ එක්ස්ටර්නල් ෆියු බ්ලඩර් කියන එකට මම ඒක ඒ ඔප්ෂන් එක ගිහිල්ලා තියෙනවා. ඒක මම දැන් මේ එන්නේ ක්ලැම්ප් කරන අයට ඒක අවශ්‍ය නැහැ. ඔව්. මේකෙන් සෙන්සේෂන් නැති අයට මම කරේ බ්ලඩර් එකේ 4/3 හතරෙන් තුනක් ෆිල් වෙනකොට ඔය ඔය සිස්ටම් එකකින් අර විදිහට සුපර්ෆිෂල් ලේකකින් ගන්නවා. ඒ මම ඒකට පේටන්ට් කරලා තියෙන්නේ. එතකොට ඒකේ අපි අර විදිහට එකතු වෙනවා. එතකොට අර අර විදිහටම කිව්ව විදිහට මම ভাইබ්‍රේෂන් එකක් තමයි මෙතන මෙයා කරේ. මොකද දෙන්නේ නැති දැනෙන්නේ නැති අය ඉන්නවා. එතකොට ඕන එක්කෙනෙකුට ස්කින් එකට දැනෙනවානේ. ඒ ඒ දැනුනහම මේ සිස්ටම් එකේ අර අවුට මේ 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 පාර්ට් එක ඒක අගට එකතු වෙනවා. එයාට ගිහිල්ලා එම්ටි කරන්න පුළුවන්. පේටන්ට් කීයක් තියෙනවද මේ 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 ඔක්කොටම එක පේටන්ට් එකක්. එක පේටන්ට් එකක් ඇතුළත තියෙනවා. ලෝකල් නෙමෙයිනේ. පිට එළිය පේටන්ට් එකක් ගත්තද? ඇත්තටම මේක 2015 තමයි මගේ මේක නිර්මාණය පටන් ගන්නෙ. 2016 ජිනීවා බ්‍රොන්ස් මෙඩල් හම්බ වෙනවා. 2019 පේටන්ට් හම්බ වෙනවා. ඒ අතරතුර මට රික්වෙස්ට් ආවා ඇමරිකා, ඉන්දියා ඒ දෙකෙන්ම. බට් අන්ෆෝර්චුනේට්ලි ඇමරිකන් පේටන්ට් ඇප්ලයි කරන්න 10 ලක්ස්. සිම්පල් ප්‍රශ්න දෙකක් අහන්න ඉක්මන් මේක ඉවර කරන් පස්සේ අපි කතා කරමු. මේ මේක පබ්ලිෂ් කරාද? පබ්ලිෂ් කළා කියන්නේ මම පොඩි රිසර්ච් එකක් පබ්ලිෂ් කළා තියෙනවා. මේ ඩිවයිස් එක පෙන්නලා patient ගේ කොහොමද එයාලගේ ඔපිනියන්. ඒක මොකේද පබ්ලිෂ් වුනේ? ජපන් කොංග්‍රස් එකක මේ කොන්ෆරන්ස් පේපර් එක. ඔව්. ඕකේ. කොච්චර කාලයකට කලින්? 2018. ඒ ඒ වුණාට මේක දැනට මම ඒකම වයිපෝ එකේ මේක පබ්ලිෂ් වුණානේ. ආ වයිපෝ එකේ වයි අප්ලයි කරා. ඔව්. ඊට පස්සේ රිවිෂන්ස් වලට ගියේ නේ. රිවිෂන්ස් වලට ගියේ. අර මෙහෙම වැඩක් කරන්නේ. මොකද මේ මේ මේක මේකත් එක ගොඩාක් ලොකු ගමන් කීපයක් යන්න පුළුවන්. මොකද printed bladders හදනවා. මොකද දැන් ඔයා ඔය පටන් ගත්ත තැන ලෝකේ රිසර්ච් වෙන එකක්. මම අන්තිමටම ජිනීවා ගිය පවුරුද්දෙත් ඔය වගේ මේකක් ආවා. දැන් ඕකට දිගින් දිගට ඉල්ලුම තියෙනවා. අනිත් එක ඕකටම අපි පොඩ්ඩක් හරි ගස්සලා තියෙනවා infection control part එක. කැතීටර්ස් අපි හදලා තියෙනවා nano silver catheters. සගේ request කරන්න ආවේ මට දැන් ඊළඟ එක තමයි මම articles වලින් බැලුවා infection rate එක 0 කරන්න පුළුවන් nano particle වලින්. එතකොට මම plan කරේ මේක nano දැනට තියෙන silicon coated. ඒකත් එක්ක දැනට infection rate එක 40% catheter associated. හැබැයි අන්තිමට death rate එක ඊට වැඩි. ඊට වැඩි. ඒ වගේම antibiotic cost එක ඊට වැඩි. එතකොට මේ වගේ දෙයක් අපිට testing කරගෙන කරොත් ඇත්තටම 0 කරන්න පුළුවන් නම් 0 නැත්නම් 3 to 2% or 10% කරන්න පුළුවන් නම් health එකේ ලොකු වෙනසක්. මේ වෙලාවේ ඉන්වෙස්ටර් කෙනෙක් හොයන මට වැඩි තියෙන්නේ මේක රිසර්ච් එක ඉස්සරහට ගෙනියන්න. ඔව් සර් දැන් ක්ලිනිකල් ට්‍රයල් එකකට මම රිසර්ච් එක ලියලා තියෙන්නේ. ඇත්ත දැනට අයර්ලන්ඩ් වලින් මාත් එක්ක මේ ගැන පොඩ්ඩක් කතා කරගෙන යාලා ස්කෝලර්ෂිප් එකක් දෙන්න ලෑස්තිලා ඉන්නවා. ඇත්තටම ඔතන පේටන්ට්ස් තුනක් තියෙනවා. ඒකේ රිස්ක් එකක් අරගෙන මේ පේටන්ට් එකට යන වියදම මිලියන් 2.5ක් 3ක් වියදම් කරලා පේටන්ට් එක අරගෙන ඒ පේටන්ට් එක ලයිසන්ස් කරන්න ඕනේ මේවා හදන මැනුෆැක්චර් කරන කම්පැනි එකට. මම බොහොම සන්තෝෂෙන් කියනවා Apex Plastic කියලා කම්පැනියක් තමයි ලෝකේ විශාලතම සිලිකෝන් කැතීටර්ස් හදන්නේ. අයිති ශ්‍රී ලාංකිකයෙකුට. කැලිෆෝනියා වල තියෙන්නේ.
ඒගොල්ලෝ තමයි පළවෙනිම ස්ටෙන්ස් සිලිකොන් ස්ටෙන්ස් ලෝකෙට හැදුවේ. ඉතින් ශ්‍රී ලංකේකට අයිති කම්පැනියක් මේව හදනවා. ඔය වගේ එකක් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ගන්නවා. ඒ ඔපචුනිටි එක වහම හදලා දෙන්නම්. තාක්ෂණික වශයෙන් අපි අද දැකපු හොඳම ප්‍රොඩක්ට් එක නිර්මාණය. ඒක බොහොම සතුටුයි. සුබ දවසක් දිනාට මම තරින්දු සුරජ් වර්තමානයේ මොටිව් විශ්වවිද්‍යාලයේ ඩ්‍රෝන තාක්ෂණ සම්බන්ධ ඉංජිනේරුවෙක් විදිහට සේවය කරනවා. මම අතුළු මගේ කණ්ඩායම නිර්මාණය කළා තියෙනවා අල්ට්‍රාවයලට් තාක්ෂණය පාවිච්චි කරලා පොදු ස්ථාන විස බීජ හරණය කරන්න පුළුවන් රොබෝ කෙනෙක්. ඉතින් අපි මේකේ බෑග්ග්‍රවුන්ඩ් සර්ච් එක කරනකොට අපි අවශ්‍යතාවයක් දැක්ක වර්තමානයේ තියෙන මේ ඇඳිරි නීති තත්ත්වයේ ලිහිල් කිරීමත් එක්ක මේ පබ්ලික් ප්ලේසස් ඩිස්ඉන්ෆෙක්ෂන් ඩිස්ඉන්ෆෙක්ට් කරන ප්‍රොසීඩියර් එක තවදුරටත් අපි මේක පුළුල් කරන්න ඕනේ කියලා. මොකද දැනට වර්තමානයේ තියෙන ඩිස්ඉන්ෆෙක්ෂන් ප්‍රොසීඩියර් එක තමයි ඇල්කොහොල් බේස් ලික්විඩ් එකක් ස්ප්‍රේ කරන එක. එතකොට මේක අපි පෞද්ගලික ආයතන ඒ වගේම හෝටල් රෝහල් සහ පොදු ස්ථාන කියන්නේ දුම්රිය ස්ථාන වගේ ස්ථානවලදී මේක ස්ප්‍රේ කරන එකේ ප්‍රශ්න කීපයක් අපි අඳුනාගත්තා. පළවෙනි ප්‍රශ්නේ තමයි මේකට අතිවිශාල මුදලක් වැය වෙනවා. මේක දවසට දෙපාරක් කරන්න ගියොත් අතිවිශාල මුදලක් වැය වෙනවා. ඊළඟට මේක උරා ගන්න මොකක් හරි මැටීරියල් එකක් තිබ්බොත් මේක ස්ප්‍රේ කරාට පස්සේ මේක වේලෙන්න අපි යම් කිසි කාලයක් තියනවනේ. ඊටත් අමතරව ෆැක්ටරිස් ඊළඟට ඔෆිස් ස්පේසස් වගේ තැන්වල ඉලෙක්ට්‍රොනික උපාංග තියෙන නිසා අපිට මේ ඩිස්ඉන්ෆෙක්ෂන් ලික්විඩ් ඇල්කොහොල් බේස් ලික්විඩ් පාවිච්චි කරන්න බෑ. ඉතින් ඒකට විසඳුමක් විදියට සහ ඉතා විශාල ප්‍රමාණයක් අඩු කාලෙකින් ඩිස්ඉන්ෆෙක්ට් කරගන්න සොලියුෂන් එකක් විදියට තමයි අපි මේ රොබෝ යන්ත්‍රය නිර්මාණය කරේ. එතකොට දැනට මේක අපි වර්ෂන්ස් 3ක් හඳුන්වා දීලා තියෙනවා. මෙතන තියෙන වර්ෂන් එක තමයි මැනුවලි කන්ට්‍රෝල් ග්‍රවුන්ඩ් ස්ටේෂන් එකක් භාවිතා කරලා. එතකොට මේ රොබෝ බැටරියකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එක චාර්ජින් සයිකල් එකකින් වර්ග මීටර් 3000ක ප්‍රමාණයක් මේක කවර් කරන්න පුළුවන්. එතකොට අපි මේකේ යන පිරිවැය අපි සසඳලා බැලුවොත් එහෙම වර්ග මීටර් 3000ක ප්‍රමාණයක් දවසට දෙපාරක් විස බීජ හරණය කරන්න ඇල්කොහොල් ලික්විඩ් බේස් මෙතඩ් එකෙන් අපිට ලක්ෂකාමාරක මුදලක් වැය වෙනවා ලේබර් කොස්ට් එක නැතුව. එතකොට අපි ඒක දවස් 12කට ගත්තොත් එහෙම දවස් 12ක් ඇතුළත මේ රොබෝට් යන පිරිවැය අපිට ආවරණය කරගන්න පුළුවන්. එතනින් එහාට මේක අපිට ලැබෙන අමතර ප්‍රතිලාභයක් විදිහට මේ රොබෝ අපිට ලොง ටයිම් රන් එකකට යන්න පුළුවන්. එතකොට දැනට මාකට් එකේ තියෙන මේ අල්ට්‍රාවයලට් තාක්ෂණය පාවිච්චිලා විස බීජ හරණය කරන ගොඩක් නිෂ්පාදන මේ වගේ අපිට හඳුනා ගන්න පුළුවන් ලොකුම ප්‍රශ්නේ උනේ මේවා කොහෙවත් ප්‍රමිතිගත ආයතනයකින් ප්‍රමිතියක් දීලා නැහැ. ඒතර අපිට තහවුරු කරගන්න බෑ මේ අල්ට්‍රාවයලට් ලයිට් එක අපේ තැන දැවිලා දැම්මා කියලා මේකෙන් හරියට මේ ඩිස්ඉන්ෆෙක්ෂන් ප්‍රොසෙස් එක වෙනවාද කියලා. ඉතින් අපි මේකට සති 3ක කාලයක් වගේ අපි වැය කළා මේක විද්‍යාගාර තත්ත්වවලදී පරීක්ෂණ කරන්න. මොකද දැන්ට ලංකාවේ කොහෙවත් නැහැ වෛරස් සම්බන්ධ පරීක්ෂණ කරන්න පුළුවන් විද්‍යාගාරයක්. ඉතින් මේක අපිට ආදේශක අපි ශුද්ධ ජීවි කාණ්ඩයක් පාවිච්චි කරලා මේක අපි සති 3ක වගේ කාලයක් වැය කරලා අපි මේකේ ලැබ් ටෙස්ටිං කළා. එතනින් අපිට ආව ප්‍රතිඵලය තමයි මේක මීටර 3ක ගෝලයක් ඇතුළත 99.997ක ප්‍රතිශතයකින් විස බීජ හරණය කරන්න පුළුවන් කියන එක. ඒතරොට දැනට මේකේ අපි කරලා තියෙන වැඩ ගත්තොත් එම් ප්‍රොටෝටයිප් එක මේකේ අපි සම්පූර්ණයෙන්ම කරලා විද්‍යාකාර තත්ත්වවලදී තහවුරු කරලා තියෙනවා මේකෙන් සම්පූර්ණ ක්‍රියාවලිය සිද්ධ කරගන්න පුළුවන් කියලා හරි ආකාරව. ඊට පස්සේ මේක අපි ඉන්ඩස්ට්‍රියල් ඩිසයින් එකට ගිහිල්ලා අපි මේක මාස් ප්‍රොඩක්ෂන් එකට අවශ්‍ය ෆැසිලිටීස් කතා කරලා අපි ඒ අවශ්‍ය සියලුම පහසුකම් මේ වෙද්දි හොයාගෙන තියෙනවා. ඒතර අපි මේකෙත් එක්ක මේක මාකට් කරන්න අපි තර්ඩ් පාටි මාකටිං කම්පැනි එකක ගියා. මොකද මේක අපි ගෙනියන්නේ ටාගට් ක්‍රවුඩ් එකකට. හේතුව මේකේ තියෙන මුදලත් එක්ක. ඒකට හේතුව තමයි මේක ඇමරිකා එක්සත් ජනපදයේ මේ රොබෝ මේකට සමාන රොබෝ කෙනෙක් ඉන්නවා. ඒ රොබෝ ආනයනය කරන්න ගියොත් ලක්ෂ 300ක මුදලක් යනවා. හැබැයි අපි මේකේ සෙලින් ප්‍රයිස් එක දීලා තියෙන ලක්ෂ 18ක් වගේ මුදලක්. එතකොට මේ ලක්ෂ 18ක් වගේ මුදලක් කියන්නේ ලංකාවගේ රටක් ගත්තොත් තාම ලොකු මුදලක්. ඒක නිසා අපි මේක ටාගට් ක්‍රවුඩ් එකට යන නිසා අපි පෞද්ගලිකව තර්ඩ් පාටි මාකටිං කම්පැනි එකක් කරා අපි ආයතන වලට වෙනම කතා කළා. එතනින් අපිට අඳුනා ගන්න පුළුවන් වුණා මාසෙකට යුනිට් 10ක වගේ ඩිමාන්ඩ් එකක් තියෙනවා කියලා. ඒතර අපි අපේ කැපැසිටි එක කැල්කියුලේට් කරලා බලුවට පස්සේ අපිට මාසෙකට යුනිට් 15ක් නිෂ්පාදනය කරන්න පුළුවන් අපේ තියෙන රිසෝර්සස් එක්ක. මේක ලස්සනයි. කොරිඩෝ එක දිගේ යනවා, කොරිඩෝ එක ඩිස්ඉන්ෆෙක්ට් වෙනවා, කාමරේට යනවා. මේ ඔක්කොම හරි. බට් ලක්ෂ 18ක වගේ මුදලක් දැන් මේ තියෙන සිටුේෂන් එකත් එක්ක මේ 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 රටේ ඉස්සරහට ඇති වෙන්න තියෙන දේවලුත් එක්ක මේ කෙනෙකුට අෆෝඩ් කරන්න පුළුවන්ද? පුළුවන් වෙයි විශාල ආයතන වලට. නමුත් අපිට පුළුවන් නම් මේ මෙතන බේස් ප්ලේට් එකෙන් උඩ කෑල්ල විතරක් ට්‍රයිපොඩ් එකක ගහලා තිබ්බා, ඔන් කරලා එළියට අවිල්ල ඉඳලා ඇතුළට ගිහින් එනවා. කාමර 20ක් තියෙනවා නම් 25ක් ගියා. ඒකට උනත් මොකද මේකේ ඩිස්ඉන්ෆෙක්ටින් ප්‍රොපර්ටීස් අපි දැකලා තියෙනවා සහ UV මේ 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 ස්පෙක්ට්‍රම් එකේ UV වලින් මේක පර්ෆෙක්ට්ලිම වෙනවා. ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ලෝකයක් පිළිගන්නවා. එකම දේ මිනිස්සු ඉන්න තැනට දාන්න හොඳ නැති එක විතරයි මිනිසුන්ට පේන්න. ඉතින් එච්චර හොඳ දෙයක් මේ 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 ඔටොනොමස් වෙහිකල් පාර්ට් එක හින්දා ලොකු කොස්ට් එකක් යනවා කියන එකෙන් මාකට් එක පොඩ්ඩක් මිස් වෙන්න පුළුවන්. මේකත් තියාගන්න පුළුවන්. එයා ඒකට ඒකට ඉන්වෙස්ට් කරන්න හැකි සහ කැමති අයට. එහෙමද කොස්ට් එක වැඩි ඒකල්දද? ඒකට මේකෙන් කොස්ට් එකෙන් තුනින් එක වගේ ප්‍රමාණයක් යනවා. ඔව්. ඒක විශේෂයෙන්ම නිර්මාණය කරලා ලොකු අපි ආයතනයක් අය ගත්තොත් එහෙම මේක දැන් තල්ලු කරගෙන ලේබර් කොස්ට් එකක් යනවානේ. ඒකට එක පුද්ගලයාට එක තැනකින්දගෙන මේක හසුරවන්න පුළුවන්.
generally වලට පුළුවන් නම් sizes දෙකක හෝ තුනක machines හදලා tripod activate tripod base plate එකේ තිබ්බා තියලා on කර ආවා ආයි ගිහින් තිබ්බා ඕක hotel එකක වගේ තැනක ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් දැන් හිතුවත් ඔය නිරෝධායනය කරන hotel මේ සෙලට එහෙම hotel කියන කොච්චර වෙලා යනවද room එකක් අස්සේ මේක තිබ්බොත් මේක standard 4x4 room එකක විනාඩි 15ක් ඇතුළත කරගන්න 4x4 කියලා room නැහැනේ उत्तरे कैलनी विश्वविद्यालय माइक्रोबायोलॉजी प्रोफेसर रिपोर्ट सिद्धवे मेचर दूर गए මම හිතන්නේ ඒක දැන් රොබෝ කියන තැනකදී අපිට පොඩි ෆැන්සි ගතියක් එනවා අර මේක දැන් අපේ මේ තියෙන වාතාවරණය යන අපිත් ඉන්ඩස්ට්‍රියලිස්ලා දැන් ඕක මේට වඩා බර අඩු යට කැලේ හුඟක් බර ඇතිනේ මේ 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 කොටසේ මේක අර මෙතුම කිව්වාගේ ට්‍රයිපොඩ් එකක් හරි ඒකට බේස් ප්ලේ මොකක් හරි ස්ටෑන්ඩ් එකක් එක්ක ගිහිල්ලා මිනිහෙක් ඔතන තියලා විනාඩි 15ක් ඉඳ වෙන වැඩක් කරලා ආයෝ කැවිල්ලා අරගෙන ගිහිල්ලා වෙන කාමරයකින් තිබීම කියන එක ඇත්තට ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද මේ කොස්ට් එක කියන එක ලක්ෂ 18ක් වගේ වියදම තමයි. මේක යන්නත් පුළුවන් එක ෆ්ලෝ එකක විතරනේ දැක්කම. ඔව්. එතකොට අර වගේ එකක් උස්සන් ගියා කියන තට්ටුවෙන් තට්ටුවට පඩි පෙළකින් ගෙනියන්න පුළුවන්. නෑ රවි මෙහෙම දෙයක්. මෙයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක මෙහෙමනේ ඔටොනොමස් වෙහිකල් ඩ්‍රෝන්ස් එක්ස්පර්ට්. එතකොට අර ඒ නොලෙජ් එක මේකට ඔබන්නම ඕනේ. ඔබන්නම නතු මේක තමයි ඔය අතලේ ඕක අපි කොහොමද ඉතින් හැමදාම අපිත් ඔය වගේ සබ්ජෙක්ට් එක යට කෑල්ල. ඔව් ඒක නේද උඩ කෑල්ල වෙනවා අපි අද උඩ කෑල්ල තමයි මෙහෙම කරපොද. මම අපි ඉස්සල් ඕක මෙහෙම යනවා නම් මේ වෙලාවේ ඊළඟට ඔය ලොකුම මූණ දෙන ප්‍රශ්නේ තමයි UV ලෑම්ප්ස් නැතිකම. UV ලෑම්ප්ස් තියෙනු විකුණන්නෙත් නැහැ චීනයේ තියාගෙන ඉන්නවා තියෙන ටික. ඉස්සල් ඩොලර් 15 එක දැන් ඩොලර් 150යි 175යි. ඒහිඳ කොස්ට් එක වැඩි එනිවේ මේක කරන්න එපාය ඒහිඳ අපි යුනිට් එකක් හදමු අඩුම කොස්ට් එකට අපි දැන් උදාහරණයක් විදියට ගත්තොත් හෝටල් රූම් එකක සයිස් එක අරගෙන ඔයාලට පුළුවන් නම් පළවෙනි ඇනලිසිස් එක කරනවා මේ හෝටලෙට ගිහින් මෙතුමගේ හෝටලයක් කියමු කාමර 60ක් තියෙනවා ගිහිල්ලා ඩිසයින් එක කරනවා එතන මාක් කරනවා මෙතන තියන්නේ විනාඩි 15යි අතන මෙතන මෙතන කියලා මුළු කන්සෙප්ට් එකම මාක් කරලා දීලා ආවම එක යුනිට් එකයි මෝ යුනිට් දෙකකින් රැයිලි වෙනකොට කරලා තියයි. මොකද මේ තියෙන ප්‍රශ්නෙත් එක්ක ඕක පාවිච්චි කරනවානේ මිනිස්සු. ඒකෝර අපි රිලීස් කරනවා. ඩී මාකට් කරලා තියනවා. මේකේ ලෝබ් එකත් එක්ක මෙන්න මෙතන තියලා විනාඩි 15ක් වුණා මේ කෑල්ල ඉවරයි. මෙතන විනාඩි 15ක් වෙලා තියෙනවා. දැන් මේක ඩිස්ඉන්ෆෙක්ට් කරාට පස්සේ අපි තුමු ගෙදරක හරි හෝටලේක හරි නැත්නම් කාර්යාලයකද හරි කොච්චර කාලයක් යනකම් ඒකේ බැක්ටීරියා නැද්ද? ඒක දවසට දෙපාරක්වත් ස්කෝල් වල දෙපාරක් කියනවානේ. ඔව්. හොස්පිටල්ස් වලද දවසට තුන් පාරක්වත් අඩුම ගානේ මේ කරන්න බලනවා. ඒක රෙකමෙන්ඩේෂන් එකේ ඒක ඇත්තටම දෙන්නේ මයික්‍රෝබයොලොජිස්ට්. දෙක හත් තුන හතර පහ කරන වෙලාවල් තියෙනවා. ඒක මේ බල්බ් එකේද ඔක තියෙන්නේ? ඔව් බල්බ් එකේ. අද මැද එක තියෙන්නේ ඒක රිෆ්ලෙක්ට් එකක් විදිහට ගන්නවා. මොකද මේකේ තියෙන අනිත් ප්‍රශ්න තමයි ගොඩක් කටිය දෙන ප්‍රශ්න මේකෙන් ෂේඩ් වෙන ඒරියා එකකින් මේ ඩිස්ඉන්ෆෙක්ෂන් ප්‍රොසෙස් එක වෙන්නේ නැද්ද කියලා. හැබැයි ඒකෙත් වෙනවා මොකද මේක සාමාන්‍ය ආලෝක කිරණයක් වගේ මේක රිෆ්ලෙක්ට් වෙනවා. අනිත් එක මේකේ තියෙන වැදගත්ම දේ මෙයා සර්ෆේස් ස්ටරිලයිස් කරන අතරම එයා ස්ටරිලයිස් කරනවා. ඒ කියන්නේ වායුගෝලේ පාවි පාවි ඉන්න බැක්ටීරියාස් තිබුණත් එයාව කඩනවා ඊට පස්සේ බිම තියෙන ටිකත් කඩනවා මේක වතුරේ භාගයට ඔබලා මේක ඔන් කරොත් වතුර ටැංකියේ තියෙන ටිකත් කඩනවා දැන් දැනට ඕඩර්ස් 10ක් තියෙනවා කිව්වනේ ඔව් නේද මේ වගේ තැන් වලින් දෙවිලා තියෙනවා ඒක පෞද්ගලික ආයතනෙන් 10ම ලොකු ආයතන ස්පිරිතාලේ ඔව් ආ ස්පිරිතාල වලින් අපි IDH එකට ගියා IDH එකේ රිකුවර්මන්ට් එකක් තියෙනවා ඕඩර්ස් අනිත් ස්පිරිතාලේ අර වෙන තැන් වලින් උත්තරලා තියෙනවා නේ වෙන තැන් වලින් තමයි වෙන කාර්යාල පරිශ්‍ර වලින් ඇවිල්ලා තියෙනවා ඔව් ඒකයි ඒකයි අපි තර්ඩ් පාටි මාකටින් කම්පැනි එකක සම්බන්ධ වුනේ සහ අබුඩාබි සහ ඔස්ට්‍රේලියා කියන රටවල් දෙකෙන් ඇවිල්ලා තියෙනවා ඒකට අපි වෙනම ඔටොනොමස් වර්ෂන් එකක් ඩිසයින් කරනවා මේ දවස්වල ඔකේ හොඳයි ඉතින් මම හිතන්නේ දැන් ඕගොල්ලන් 15ක් හදන්නත් පුළුවන් යුනිට්ස් 15ක් ඔව් 10කට ඩිමාන්ඩ් එක තියෙනවා මගේ නම මිගාරමිතෝදන ඒ වගේ මේ ඉන්නේ සහන් රණසිංහ අනුරුද්ධ තෙන්නකෝන් අපේ කණ්ඩායම සෙමි ඔටෝමේටඩ් ටෙලිප්‍රසන්ස් රොබෝට් කෙනෙක් තමයි අපි ප්‍රසන්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේකට කොහොමද නිමිත්ත උනේ කියලා කියනවා නම් පහුගිය දවස්වල ඇත්තටම ඇතිවෙච්ච කොවිඩ් 19 වසංගතයත් එක්ක ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යමණ්ඩලය ඍජුවම මේ රෝගීන් එක්ක ඉන්ටරැක්ට් වෙන එක අඩු කරන්න පුළුවන් විවිධ ක්‍රමවේද සහ ක්‍රියාමාර්ග ගැන කතා බහ වුණා. ඉතින් එහිදී රොබෝ තාක්ෂණ යොදා ගනිමින් විවිධ නිෂ්පාදන කීපයක් නිපදවලා තිබෙනත් අපිත් හැමෝම දකින්න ඇති. ඉතින් ඒ වෑදී අපි නිෂ්පාදනය කරා ඕගොල්ලන්ට දැන් මේ පේන ආකාරයේ ආරෝග්‍ය කියලා අපේ රොබෝ කෙනෙක් ඒකෙදී අපි යොදාගත්ත විශේෂම දේවල් තමයි මේක සෙමි ඔටෝමේටඩ් ඒ කියන්නේ මේක රිමෝට් එකකින් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා එහෙම නැත්නම් මේක ඔටෝමැටිකලි ගයිඩඩ් පාත් එකක් දිගේ යෑමේ හැකියාවක් තියෙනවා ඒ වගේම අපි මේකටම
टेली प्रसन्स एम टू वे कम्युनिकेशन सिस्टम में हदलती रोगी आटात एवं सौख्यकार मंडलेटा साक्षा कर कम्युनिकेट कर पुलवांग एवं मे उपकरण अभी सविकर अदास रोगियागे अत्यावश्य पैरामीटर्स टेम्परेचर प्रेशर के एवगे मनीन उपांगत सविकरण पुलवा ईट पश्य अभी तवत् मे की तीन एप्लीकेशन कम रोगियाट बेहेत् वगेम आहार पान हेमने तीन गाबेज कलेक्टर एवगे एप्लीकेशन मेक पाविचकर पुलवा मम एट मे प्रोडक्ट के तीन तवत् वेदगत्ते हेम मेक प्रोडक्ट विधिट इत अडू विधुदारी पाविचकन तम पै दोलहा दिगट मेक वेडकरण पुलवा इवगे मेक कौरवे चार्ज करना आवश्यक है मेक ऑटोमेटिकली गाइडेड पाथ दिगे गीला कॉन्टैक्टलेस लेस चार्जिंग वाली मेक ऑटोमेटिकली चार्ज करना है कि आती है ना ई थिंक मेके यार सेमी ऑटोमेटेड क्रम के लिए अभ्यास करें गाइडेड पाथ का दिगे मेक गाइड करना पुलवा निशा अतर में सह मेके तीन ऑब्स्टकल डिटेक्ट करना पुलवा अवॉइड करना पुलवा मे रोबोट ई थिंक अतर में अभी मेके तीन तबत ऑपर्चुनिटीज बेलो मे रोबोताक्षण अभी दैन पहुगी आवृद्ध की पेतल तो मे वगे अप्लीकेशन विविध इंडस्ट्री हदलती अभी थिंक ए असुरी तमें अभी मेक निष्पादने के थिंक अभी दाखिन मे प्रोडक्ट मे वगे मैनुफैक्चरिंग सैक्टर एक लॉजिस्टिक्स पेट एवगे तवत अप्लीकेशन रसकट मेकम आप सेम डिजाइन का अभी यूज करना पुलवा एवगेम हॉस्पिटैलिटी इंडस्ट्री एक मे वगे विविध अप्लीकेशन सह एक्सपोर्ट मार्केट तीन मे वगे प्रोडक्ट वर्ल्ट लो कॉस्ट रिलायबल रोबोताक्षणिंग हदपू प्रोडक्ट्स वर्ल्ट ई थिंक अभी बलापुरत्न दे एक अपे प्रोडक्ट विधिट मेक एलिदाकला एवगे देशीय सह विदेशीय मेक प्रोडक्ट अरयंड थिंक अभी मे स्लाइड्स पेन वगेम अभीट दीन रोहाल संख्या सौख्यकार मल्ली लिमिटेशन कत् अभी लघु अवस्था वक्तन लंका वैतुले एवगेम अभी मेके मिलनीयम कल्लती मे प्रोडक्ट आर लक्ष विशिपंद हकट एवगेम एक्सपोर्ट करना अट लक्ष पनस्द हकट एवगेम इंडस्ट्री एक एजीवी एक हकटना अभी 1.7 मिलियन वगे मुदलकू मिलनीयम कल्लती थिंक अभी इंजीनियर वटपीटा वक्तन टीम एक हकीन अभी स्ट्रांग टीम एक टेक्निकल संबंध होंद नॉलेज एक हकन थिंक अभी बलापुर तवत् इन्वेस्टर के नग्गे पार्टनर के नग्गे अभीट अवश्य वाणिज्य में धन ये मूल्य में सपोर्ट अभी बलापुर एकचरदीन वनाम अभी प्राग्धन वशे बलापुर मेक अभी प्रोडक्ट का विधिट कमर्शियली हदनना अभीट इन्वेस्टमेंट का विधिट अभी 20 मिलियन वगे मुद्दे बलापुर मेक कमर्शियली निष्पादने संधा सतोष मेक टेस्ट मार्केट करा රෝහල් පරිශ්‍රයකට ගිහිල්ලා මේක පොඩක් චෙක් කරලා බැලුවද අපි නාගඩ රෝහලේ දැන් මේ වෙලාවදී කියන්නේ කතා කරගෙන තියෙන ඒකේ පොඩි වෙනස්කම් කිහිපයක් කරන්න වෙනවා ඒ කොරෝනා මේ සැකසිත වාට්ටුවේ ඒ ටික කරගෙන යනවා ඔව් මේ ඊට පස්සේ නාගඩ රෝහලේ පරීක්ෂා කරන්නේ මේ මෙම කියන්නේ රෝහල් සඳහා හදපු රෝබෝනේ වේ කියන්නේ AGV එක අපි දැනට නිෂ්පාදක කර්මාන්තවල සහ අපරල් ඉන්ඩස්ට්‍රි එකේ अपरल इंडस्ट्री के दुवन एजीवी कोई मेक कोई अतर तीन सापेक्ष वेनस्कम प्रधान वशम बार मेक अभी अरगन तीन किलो हेट हतर तर तुटून आहार द्रव्य बेहेत मूलिक वैद्य उपकरण सवीकरण बुलवांग मेके वाटिंग एलियट स्वयंक्रिय विषबीज हरण येवेल अतन दिवे अभी कर्मात सद निष्पादने अभी गिंग दोखरी किलो हारसीय हायसीय देशीय पन वगे मे गिनी पुलवा मेके तीन दे इसल मेके मार्केट सैज अभी मार्केट के मे प्रोडक्ट रेंज को मार्केट के प्लग बर मार्केट सैज बर मार्केट सैज इंकोचर पर्सेज मे वे मेकिंग ग्रहणीय पुलवा बल मे प्रोडक्ट वैल्यू कर दें තමන්ගේ ශක්තිය පුළු ලෝකයටම එකතු කරන්නත් එවැනි හැකියාවක් තියෙන ඔබ වෙනුවෙන් විවෘත වන අපේ ජාතික මට්ටමේ වේදිකාවේ තවත් මෙවැනිම දක්ෂයින් හෙට දවසේදීත් ඔබට හඳුන්වා දෙන්නට අපි සෝදානම් එකතු වෙන්නට ආරාධනා කරනවා එවැනි දක්ෂයන් වෙනුවෙන්ම වෙන්නුණු අපේ ජාතික වේදිකාව මේ එක මගේ රට